මිනිස්සු ගැන ලංකාවේ දේවල් ගැන ලංකාවේ ටැලන්ට්ස් ගැන තමයි අපි අපේකම channel එකෙන් කතා කරන්නේ. ඉතින් අදත් ඒ වගේම සුවිශේෂී දවසක් අද මේ තැනත් ලංකාවට යම්කිසි ආකාරයක relationship එකක් තියෙනවා. ඒ වගේම ඉතින් අපි හැමෝම දන්නවා දැන් නව ශ්‍රීලන්තේ ශ්‍රී ලාංකික community එකේ icon එකක් තමයි අපි මේ අද එකතු කරගත්තේ ශේහන් සපරමාදු. ඉතින් දැනයි කොහොමද? ඉන්නවා බොහොම සන්තෝෂෙන් බොහොම සුපුරුදු සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරගෙන යනවා. අතර නව ශ්‍රීලන්තේ ශ්‍රී ලාංකිකයින් අතර මේ ඉන්ෂුරන්ස් කිව්වහම ඉතින් ෂෙහාන් සපරමාදු කියන නම ඉතින් නැතුව ඒ කතා කරන්න බැරි තරම්. ඉතින් මේ පොඩි පොඩි මේ ආරංචියගේ ක්ෂණයි ගියා. දැන් ඔයා ගොඩක් වෙලාවට ලංකාවේ ඉවෙන්ට්ස් වලට, ලංකාවේ ටැලන්ට්ස් වලට, ලංකාවේ කමියුනිටි එකේ ඒ කරන හැම දෙයකටම ඔයා වාගේ පුළුවන් සහයෝගය ලබා දෙනවා. ඒ අතර මේ පොඩි පොඩි නිවුසුත් අපි මේ ළඟදී අපිට ආරංචි වුණා. මොකද්ද සහ දැන් මොකද්ද මේ වාගේ මේ ඉන්ෂුරන්ස් එකත් එක්ක මොකද්ද දැන් මේ වෙන්නේ? ඔව් මම ඉතින් අර ඉස්සරින් කිව්වා වගේ සැහැල්ලුවෙන් කිව්වට සැහැල්ලුවෙන් නෙමෙයි. ඒ කියන්නේ අතන ව්‍යාපාර පැත්තෙන් ගත්තාම ඉන්ෂුරන්ස් පැත්තෙන් ගත්තාම හරි බිසි. ඒකට ඇත්තටම මේ දෙවන් ඔයා මේ අහපු ප්‍රශ්නේ හරි. ඒ කියන්නේ පොඩි පොඩි දේවල් ටිකක් වුණා වගේ ගහුණා හරි. ඒකට ඇත්තටම සමහරවිට අපි ඉන්ෂුරන්ස් හරි මොකක් හරි ව්‍යාපාරයක් කරනකොට අපිට අපි නමකින් කරන එකයි සමහර ආයතන නමකින් කරන එකේ පොඩි වෙනසක් තියෙනවා, පොඩි වාසිපාඩු තියෙනවා. ඉතින් මට හිතුණා මේක මේ වෙලාවේ ඒක ගැන කතා කරන්න නෙමෙයි, නමුත් මොකද්ද වෙන්නේ කියලා අපි කතා කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඒතර දැන් ෂෙහාන් අයියා අලුත් නමක් මම දැක්කා යනවා. ඉතින් මේ මේ නම ගැන අපි කතා කරමු. බොහොම මේ මේ ලාංකිකයන්ට හුරු නමක්. ඉතින් ඇත්තටම අපි මේ ඉන්ෂුරන්ස් එකක් දාන්නේ ඇයි කියලා හිතුණොත් නිකන් අර අපි ආරක්ෂාව කරන්නේ. ඉතින් අපිට යම්කිසි අපිට අර තියෙන අර පාලනය කරගන්න බැරි දෙයක්, අපේ කොන්ට්‍රෝල් එකේ නැති දෙයක් වුණාම අපි කරන්නේ කාගෙන් හරි අපි ආරක්ෂා ගන්නවා. දැන් අපි පොලිසිය වුණා හරි, අපි අධහන ආගමි හරි, එහෙම අපි ඒ ආරක්ෂාව තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් මේ මොකද්ද ඒ නමත් ඇයි කොහොමද දැම්මේ කියලා මම අහුවා. ඔව් ඒ කියන්නේ ඔයා කිව්ව හරියටම හරි. ඒ කියන්නේ අපි කියන්නේ අර මේ ඔළුවටම ගැහුවා. ඒ කියන්නේ රක්ෂණයක් කියන එකේ ඇත්තටම රක්ෂණය කියන්නේ ආවරණයක් වගේම ආරක්ෂාවක්. ඒතකොට ඒ ආරක්ෂාවක් කියනක ඔළුවේ තියාගෙනම මම හිතුවා අපි මම අවංකවම කිව්වොත් දැන් මම නව ශ්‍රීලන්තට වෙලා රක්ෂණ කටයුතු කරනකොට මට ඇත්තටම පළවෙනියටම එක්කෙනෙක් මට උගන්නපු එක්කෙනෙක් කිව්වා පුළුවන් තරමක් කර ලංකාවේ කට්ටියටම ඉන්ෂුරන්ස් දෙන්න යනවා, ලංකාවේ මිනිස්සු හරි වෙනස්. එහෙම කිව්වා. නමුත් මට ඇත්තටම හිතුණා මේ එහෙම දෙයක් නෑ. ඉතින් අපිට අපි කරන දේ අපි අවංකව අපි හොඳට කරනවා. ඉතින් ලංකාවේ මිනිස්සුන් එක්කම නම් අපි ඉන්නේ ඒගොල්ලන්ගේම පටන් ගත්තම මොකද වැඩි ලේසි. එතකොට ලංකාවේ කට්ටියගෙන් අපි ඉන්ෂුරන්ස් එක කියන්නේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රියට මම ගොඩක් එන්ටුනේ ලංකාවේ මිනිස්සුත් එක්කමයි. එතකොට මේ වෙනකොට සෑහෙන ගාණක් ඉන්ෂුරන්ස් අරගෙන තියෙනවා. ඒ කියන්නේ සෑහෙන ගාණක් ලංකාවේ කට්ටිය. එතකොට මට හිතෙන ඒගොල්ලෝ අපි ඔක්කොම අපි මෙහෙ ඇවිල්ලා ඉන්නේ වෙන රටකට. එතකොට අපිට ඇත්තටම අපිට යම් කිසි අවදානමක් තියෙන සමහර දේවල්. ඒ කියන්නේ සෞඛ්‍ය පැත්තෙන්, ජීවිත පැත්තෙන්, ලෙඩ රෝග පැත්තෙන්, කොයි පැත්තෙන් ඉතින් අපි පුළුවන් ආරක්ෂාවක් ඕනේ. ඉතින් නම දානකොට මම ඒක ගැන ගොඩාක් හිතුවා. හිතර තමයි දැම්මේ නම් මොකද්ද කියලා කතා කරමු. දැම්මම කතා කරමු. නම මම හිතේ ඇත්තටම ආරක්ෂා කියලා දාන්න කියලා. ආයිතින් ලොකු ලොකු දේවල් ඕනේ ආරක්ෂා කියලා. ඒ කියන්නේ අපි දැන් ඉංග්‍රීසියෙන් මම දැම්ම ද රියල් ප්‍රොටෙක්ෂන්. සිංහලෙන් දැම්ම ආරක්ෂා කියන ඉන්ෂුරන්ස් එකෙන් කියන්නේ නම යටතේ ඔයගොල්ලෝ මොකක් හරි මගේ උපදේශක ආරක්ෂාවක් ගත්තොත් ඒක ආරක්ෂාවක්ම තමයි කියන ගැරන්ටි එක. එහෙම නැත්නම් ඇෂුරන්ස් එක. එහෙම නැත්නම් තහවුරු කරන එක මම ඒ නමේම දැම්ම. මේක ආරක්ෂාවක්ම තමයි. නැතුව මේක මිල මුදල් බලාගෙනවත් මොකක් හරි ඒ කියන්නේ පෞද්ගලික වාසියක් බලාගෙනවත් නෙමෙයි. ඕගලන්ගේ පවුල ගැන බලලා, ඕගලන්ගේ ප්‍රියයන් ගැන බලලා, ඕගලන්ගේ මුදල් පසුම්බිය ගැන බලලා, ඕගලන්ට හරියට සාධාරණ හොඳම ආවරණයක් දෙන එක තමයි මූලික අදහස. එහෙනම් තමයි කිව්වේ ආරක්ෂාවක් තමයි. ඔයගොල්ලෝ කියන්නේ දැන් ඔයාලට දැන් ගොඩාක් වෙලාවට මේ
ලොකු කස්ටමර් බේස් එකක් දැන් ඔයාලට ඔල්රෙඩි ඉන්නවා. එතකොට සහ දැන් ඔයාලට දැන් ඉස්සරහට ඔයාලට එන මේ කස්ටමර්ස්ලාට මොකද්ද ඔයාලට මොන හරි වෙනසක් තියනවද? ඔයාගේ ආපු එකේ නැත්තම් මොකක්ද දැන් ඉස්සරහට වෙන්නේ? ඔව් නෑ ඇත්තටම මේ මෙතන දැන් මම ආරක්ෂා කියන නම යටතේ මම ව්‍යාපාර කරගෙන ගියා කියලා දුන්නා. ඒ කියන්නේ මල්ලේ ඇත්තටම අපි අපේ ඉන්ෂුරන්ස් එකේ ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම අපි කවුරු හරි වැරදීමක් මෙතන තියෙනවා නේද? ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එක දෙන කම්පැනි මම නෙමෙයි. මම ඇවිල්ලා අපි කිව්වොත් නියෝජිතයෙක්. එතකොට නිව්සීලන්ඩ් වල ඉන්ෂුරන්ස් දෙන කම්පැනිස් තියෙනවා. කම්පැනිස් එකක් දෙකක් තුනක් හතරක් පහක් තියෙනවා. එතකොට ඔය ඕන කම්පැනි එකකින් අපිට අර හැම කම්පැනි එකක්ම හැම ප්‍රොඩක්ට් එකටම හොඳ නැති වෙන්න පුළුවන්. එතකොට ඕගලන්ට ඕන කම්පැනි බලලා ඔයගලගේ තියෙන කියන්නේ එතන තියෙන ඔයගලගේ තියෙන සිටුේෂන් එක බලලා කියන්නේ තියෙන තත්ත්වය බලලා මොකද්ද දෙන්න ඕන කම්පැනි බලලා තමයි ආරක්ෂාව අපි දෙන්නේ. රක්ෂණය දෙන්නේ. එතකොට ඒ කම්පැනි වෙනස් වෙන්නේ. එතකොට මම කරන්නේ නියෝජිතයෙක් හැටියට ඕගලන්ට දීලා තියෙන ආවරණේ ඒ විදිහටම ඉස්සරහට යනවා. ඒක කිසිම වෙනසක් වෙන්නේ ඕගලන්ගේ ඉන්ෂුරන්ස් ඒජන්ට් කියලා කියන්නේ රක්ෂණ නිලධාරියා කියන්නකො රක්ෂණ නියෝජිතයා කියන්නකො එයා මම්මයි ඕගොල්ලෝ ගත්ත ඉන්ෂුරන්ස් කම්පනියත් ඒක ඒකමයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එකම විදිහට වැඩේ මේ ඉස්සරහට යනවා. අර සිංහලෙන් උපදී දැන් ඔය අපි දැන් නවසීලන්තේ ජීවත් වෙද්දී ගොඩක් කරාට අපි ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ. අපි ජීපී කෙනෙක් ගාවට ගියත් ගොඩක් දේවල් ගැන ඉංග්‍රීසියෙන් කතා කරනවා. නමුත් දැන් මේ ජීවිතේ සම්බන්ධ දෙයක් නේ මේ ඇත්තම මේ ඉන්ෂුරන්ස් එකක් කියන්නේ. එතකොට ගොඩක් කලාට මම දැන් ගොඩක් කට්ටිය කැමති අපි වුණත් කැමති මේ සිංහලෙන්ම ඔක්කොම මේ උපදෙස් ගන්නවා වගේ දෙන ඇඩ්වයිස් ගන්න. ඉතින් ඒකත් ඔයාලට ඉස්සරහටම කර මේ එන කස්ටමර්ස්ලාට ඔයාලට මේ සර්විස් එක ඉස්සරහට කරන්න ෂෑනයි බලාපොරොත්තු වෙනවා නේද? ඔව් ඒ විදිහට අනිවාර්යයෙන්. මොකද මම හැම වෙලේම කියන්නේ තේරෙන සිංහලෙන් හරියට අහගන්න කියන එක මේ අපිට හරි හොරුයි. මොකද අපි වෙන රටකට ඇවිල් හිටියට අපි ඔක්කොම ඉංග්‍රීසි වලින් කතා කරාට ඒ කියන්නේ අපි එක එක්කෙනාගේ තියෙන ඉංග්‍රීසි දැනුම වෙනස් වෙන්න පුළුවන්. නමුත් සමහරවිට අපිට තියෙන අර පොඩි ෆයින් ලයින් තියෙන්නේ. පොඩි පොඩි අර පොඩි අකුරෙන් ලියලා තියෙන දේවල් අපි දන්නේ නැහැ. ඉතින් ඒකට මම අර කරන්න ඕන විභාග කරලා ඒවා කියෝලා ඔක්කොම කරලා ඉතින් අපි මාස්ටර් කරලා තියෙන්නේ. එතකොට අර අපි අර ඕගොල්ලෝ මම මහන්සි වෙච්ච දේ ඕගොල්ලෝ ආයි මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒකින්ද ඒකයි ඒක හරියටම තේරෙන සිංහලෙන් අහගන්න. අනික එකපාරක් දෙපාරක් තුන්පාරක් හතරපාරක් ඉඳන් ඇත්තටම පස්සයි පාරක් හරි ඕගොල්ලෝ එකම දේ මගෙන් ඇහුවත් මම ඕගොල්ලන්ට උත්තර මේ පැහැදිලි කරලා දෙන්න. මොකද ඕගොල්ලෝ ඒක සිංහලෙන් අහගෙන ඕගොල්ලෝ ඒ කියන්නේ කොන්ෆිඩෙන්ස් එක ගන්න ඕනේ. ඒ කියන්නේ ආත්ම විශ්වාසයෙන් තියෙන්න ඕනේ. රයිට් මේ පුද්ගලයාගෙන් මම ගන්න ආරක්ෂාව. ඒක ඉන්ෂුරන්ස් කවර් එක හරියටම හරි එකක් කියලා. හරි. එතකොට දැන් මේක බලන් ඉන්න කෙනෙක් අයියේ දැන් ඔයාගේ ඔයත් ඒ කතා කරලා මේක මොනක් හරි දෙයක් ඔයාගෙන් ඇඩ්වයිස් එකක් ගන්න ඕන වුණොත් කොහොමද එයාට දැන් සමහරට ඒක වන බිසි වෙන්න ඇති. සමහරකට පස්සේ මතක් වුණොත් කොහොමද ඔයාට කතා කරන්න? මොකක් හරි මතක හිටින මොකක් හරි දෙයක් නැද්ද? අපිට මේ නම්බර් දාගෙන ඉන්න ටෙලිෆෝන් නම්බර් ලියා ගන්න හරි අමාරුයිනේ. කට්ටිය එක කොහොමද? ඔයා ඇහුව ප්‍රශ්නේ තමයි රක්ෂණයේ තියෙන මූලිකම වැදගත්ම ප්‍රශ්නය. ඒ කියන්නේ ඒක මාරයි. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකක් මම ඕගොල්ලන්ට මම රක්ෂණ නිලධාරියෙක්. මම රක්ෂණ ඒජන්ට් කෙනෙක්. මම බ්‍රෝකර් කෙනෙක් කියන්නේ මට ඕන වෙලාවට ඕගොල්ලන්ට ඕන ඉන්ෂුරන්ස් එක දෙන්න බෑ. ඕගොල්ලන්ට ඕන වෙලාවට ඕගොල්ලන්ට ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕන වෙලාවට ඕගොල්ලෝ මට කෝල් එකක් දෙන්න. එතකොට පළවෙනිම දේ තියෙන්නේ නම්බරේ හරියට මතක තියාගන්න. ඒ නම්බරේ මතක තියාගන්න විශේෂඥයෙක් නම්බර පොඩි නෝට් 0221901991 ඒ මගේ මොබයිල් නම්බර. ඒක මම හිතන්නේ ගොඩාක් කට්ටියට හැම වෙලේම ඔක මේ මතක තියෙන්නේ. ඉතින් මම ඒකට ලේසිම ක්‍රමයක් හොයාගත්තා. ආයි ඉස්සරහට ඒ ප්‍රශ්න කාටත් එන්නේ නැති වෙන්නම මොකද බහුතරයක් මාව දන්නේ ඉන්නවා. හරි සරලයි. හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ් 0800 ෂහාන්. .800 ෂිහාන් මරණ තේරුන්නේ. ඔව් ඒක මේ තේරෙන්නේ නැහැ ගොඩක් කට්ටියට. එක පාර්ටම දන්නෝ දරිදි වගේ දන්නකම් දැන ගන්නකම් ඒක දන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තට මෙතන තියෙන්නේ 0800 කියන්නේ 0800 ගහලා මගේ නම ස්පෙලින්ග්ස් ඔක්කොම දාන SHEHAN ඔගලගේ කී පෑඩ් එකේ SHEHAN කියලා ගෙවුවා නම් එතකොට එනවා ඒකට අදාළ ඉලක්කම් ටික වදිනවා. මගේ ෆෝන් එක රින් වෙනවා. ඔයගලන්ට රාජකාරී කරගන්න හරි පහසුයි.
මරුනේ තමයි ඇත්තට මේක මේ හොඳයි කියලා මට හිතෙනවා. කියන්නේ අපි ඒ කියන්නේ අපිට අර ඉන්ෂුරන්ස් එක ගන්න ඕනේ නෝ අපි දන්නේ නැහැ මේ මල්ලි. එතකොට ඒගොල්ලන්ට ඕල්ලාට ඒගොල්ලෝ කෝල් කරලා අනික දැන් වාගේ යාළුවෙක් ඉන්නවා මේ මෙදවන් මේ ඉන්ෂුරන්ස් එකක් දාගන්න කාගෙන්ද කතා කරන්නේ මේ ආ සපෝට් එකක් දී මේ ෆිහාන් අයියාට කෝල් එකක් දෙන්න මොකද නම්බරේ 0800 ෆිහාන් කෝල් එකක් ගන්න යා මේ මේවා කරන්නේ මම 0800 ෆිහාන් ඔව් 0800 ෆිහාන් තවත් මොනවද මේ මොනහරි ඉන්ෂුරන්ස් එකේ තියෙන දෙයක් දැනගන්න ඕන නම් කතා කරන්න 0800 ෂෙහා හරි 0800 ෂෙහා හරි ලේසි හරි සරලයි ඔව් එහෙනම් ෂෙහානේ බොහොම ස්තුතියි වන්දනා අදත් එක එකතු වෙලා මේ නිවුස් එක කට්ටියත් එක්ක ෂෙයා කරන්න එක දුනානේ ඉතින් මම හිතනවා ඔය අනිවාර්යයෙන්ම ලංකාවේ කමියුනිටි එකේ අපේ මිනිසුන්ගේ අපේ ටැලන්ට් වලට අපේ කරන අපේ මිනිසු කරන දේවල් වලට වා ඉස්සරහටත් සහායක ලබා දෙනවා කියලා මම දන්නවා. ඉතින් මම මුකුත් අහන්නේ නැහැ. ඒ වගේම මම දන්නවා එදා ඉඳලා ඒ කියන්නේ මොන හරි ඉවෙන්ට් එකක් කරනකොට මොන හරි එකක් කරනකොට හැම වෙලේම අපේ එකම අපිත් එක්ක හිටියා. ඉතින් මොකද අපේ එකම අඳුර ගන්නවා අපේ මිනිස්සුන්ට ඕන අවශ්‍යතාවය මොනවද කියලා. ඒකින් මේක බොහොම ආඩම්බරෙන් නිහතමානීව කියන්නේ ඒ කියන්නේ බොහොම සන්තෝෂයි වා කරන මේ රාජකාරී තීන්දින්ද අපේ කමට බොහොම ස්තුතියි. මේ වගේ අපේ මිනිස්සුන්ට ආයි තවත් වැදගත් වෙන වැඩක් කරන්න පුළුවන්. මම හැම වෙලෙම කියන්නේ ඉන්ෂුරන්ස් එක මම දෙනකොට රක්ෂණයක් මම දෙන්නේ මගේ චේතනාව තියෙන්නේ ඔබලගේ පවුල ආරක්ෂා කරන්න දෙන්න හොඳම ආවරණය මට ඔබලන්ට දෙන්න පුළුවන් දෙයක්. ඒක දන්නේ මම විතරයි. මම ඒක ගැරන්ටි කරලාගෙන මම බොහොම ස්ථිරව කියන මම ඒක 100%ක්ම මම අවංකවම ඔබලගේ රක්ෂණය පරිවර්තිත ඒ විදිහට කරලා දෙන එකින්ද බොහොම ස්තුතියි. හොඳ දෙයක් එක්ක අපිට ආයි සම්බන්ධ වුණාට අපේ කමිටුදා වගේම ගොම ස්තුතියි. ඉතින් ඒ පරිගණිත එක්කම අපි ගිහිල්ලා ඉන්න ඉතින් මේ බලන සියලු දෙනාටම අයිබෝවන්. අයිබෝවන්.